සමන්ත හරි ආසයි පොඩි කාලේ ඉඳන්ම රඟපාන්න. ඉස්කෝලේ අධ්‍යාපනයේ හරියට ඉගෙන ගත්තේ නැහැ. ඇත්තම කියන්නම්කෝ. සමන්ත හොඳට ඉගෙන ගත්ත ළමයෙක් නෙවෙයි. හැබැයි හරි ආසයි රඟපාන්න. තාම් පාසලේදී නාට්‍යයක් කරන්න කියලා බොහොම අඬලා 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 චරිතයක් ලබා ගන්නවා. මම ආසයි ඒක සමන්තගෙන්ම අහන්න. එතකොට මට අවුරුදු 8ක් විතර ඇති. මං හුඟක් ආසයි ඒ කාලේ හැටියට ප්‍රසිද්ධ වෙන්න. ඒ කියන්නේ ප්‍රසිද්ධ වෙන්නනේ ඒ කාලේ උනමන්ති වෙන ඉතින් ඒ නිසා මම රංගපාන්න ආසහින්ද අපේ දහම් පාසල නිවාසාන්තර නාට්‍ය තරඟ තියෙනවා නාට්‍යයට ඒක කණ්ඩායම් වලට බෙදිලා ඒකෙදි නාට්‍යයට අඬලා අඬලා මම බොහොම අමාරුවෙන් චරිතයක් ඉල්ල ගන්නවා ඒ නාට්‍යයේ අජසත්ත නාට්‍යයේ රජතුමාගේ දෙපැත්තෙන් අර ඉන්න හේවායකට තමයි මාව ගත්තේ කොහොම හරි දැන් ඒ දවස්වල මේ වගේ වේදිකා තිබුණේ නැහැ මේ ටැට්ට මහ ටැට්ටර එක ටේලර් දෙකක් තියලා සාරි එල්ලලා එහෙම තමයි අපේ වේදිකාව හදාගන්නේ වේදිකාවට උසයි ටැක්ටරේනේ. එතන මම පොඩි මට මගේ අම්මා නෑ. මගේ තාත්තා එච්චර උමනාවක් කළේ නැහැ මම මොනවද කරන්න කියලා හොයන්න. ඉතින් කොහොම හරි ඒ වෙලාවේ තිබුණේ රජතුමා කතා කරනවා රාජපුරුෂය මෙහෙව කියලා. ඉතින් මම ටැක්ටරේ ටේරේට දැන් නගිනවා නගිනවා මට නැග ගන්න බෑ මං උස නෑ. අනිත් හැමෝගේම අම්මලා තාත්තලා උස්සලා උඩින් තියෙනවා මාව උස්සලා තියන්න කවුරුත් හිටියේ නැහැ මම බොහොම අමාරුවෙන් බඩ ගාලා අර ඊයන්කොල ටිකක් කඩාගෙන නැගලා වේදිකා ඉස්සරහට යනකොට මගේ ජවනිකාව ඉවරයි ඉස්සරහට ඉඳපු කොල්ල ටික ඔක්කොම හූ කියන්න ගත්තා එදා හැබැයි දනංජය මම පිටිපස්සට වෙලා මං හුඟක් ඇඬුවා මං අඬලා ඉවල හිතාගත්තා මං කවදා හරි මේ ගමට එන්නේ මං නළුවෙක් වෙලා කියලා ඒ ගමන එදා පටන් ගත්ත අරමුණ මං අද වෙනකන් අරමුණක් හැටියට අරන් ආව නැති ඔබ කියව හරියටම හරි දැන් ඔබ ජනප්‍රිය රංග ශිල්පී කියලා තමයි කියන්නේ ඔබේ නිලතල ගොඩක් තියෙනවා ඔබ රජයේ රැකියාවකුත් කරනවා ඒ වගේම ඔබ රචකයෙක් අධ්‍යක්ෂකවරයෙක් වේදිකාවේ හැමතැනම ජයග්‍රහණය කරපු හැබැයි ඔබ වඩාත්ම කැමති වචනේ මම දන්නවා ඔබ දැන් ජනප්‍රිය රංගන ශිල්පියෙක්